බොරුව කියන්නේ මොන වගේ දෙයක්ද කියලා ආගමට දහමට ගරු කරන ඔයාලට අමුතුවෙන් කියා දෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ බොරුවකට පුළුවන් මහා විනාශයන් සිදු කරන්න වගේම නිවැරදි කරුවෙක් වැරදි කරුවෙක් බවට පත් කරලා බරපතල වැඩ සහිතව වසර ගානකට ඇතුළට යවන්නත් මේ බොරුව කියන දෙයට පුළුවන්. ඉතින් හිතන්නකෝ Taman හැදූ වැඩූ ආදරණීය දියණියෙක් එහෙම නැත්නම් පුතෙන් බැරි වෙලා හරි පොලිසියකට ගිහිල්ලා පැමිණිලි කරොත් තමන් නොකල වරදකට හසු කරොත් මොන වගේ දෙයක් ඒ දෙමව්පියන්ට හිතෙයිද මේ දරුව හැදුවේ මොකටද කියලා හිතෙයි නේද ලොකු කලකිරීමකුත් ඇති වෙයි ඉතින් මේ වගේ බොරුවක් කියපු දියණියක් ගැන තමයි අපි ඔයාලට කියන්න හදන්නේ තම පියා තමාව අපයෝජනය කළ බවට පොලිසිය පැමිණිලි කළේ තම මවගේ ඉගැන්වීම සහ බලපෑම මත බවන් තම පියා තමාව අපයෝජනය නොකළ බවන් බාලවයස්කාර දැරියක දියුරුම් දෙමෙන් අනුරාධපුර අංක 2 මහා අධිකරණ විනිසුරු හා උතුරුමැද පළාත් බද සිවිල් අභියෝජන අධිකරණ විනිසුරු ආචාර්ය සුමුදුත් ප්‍රේමචන්ද මහතා ඉදිරියේ දියුරුම් දෙමෙන් පවසා සිටියා. තම බාලවයස්කාර දියණියව අපයෝජනය කළ බවට විත්තිකාර පියෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර අංක 2 මහා අධිකරණ විනිසුරු හමුවේ ගොනු කර තිබූ නඩුව යලි කැඳ වූ අවස්ථාවේදී විත්තිකාර දියණිය මේ බව පවසා සිටියා. මෙම කරුණු සැලකිල්ලට ගත් මහා අධිකරණ විනිසුරු සුමුදුත් ප්‍රේමචන්ද මහතා විත්තිකාර පියාට එරෙහිව ගොනු කර තිබූ බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ චෝදනාවලට ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කටයුතු කළා. 2016 ජනවාරි මාස 15 වනදා සහ 2016 ජනවාරි මාස 10 වනදා අතර කාලය තුල අනුරාධපුර අධිකරණ බල ප්‍රදේශයට අයත් කැකිරාබ ගණේපල්ලේ පොළදී තම බාලවයස්කාර දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් විත්තිකාර පියාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා. ඉතින් ඔය ආකාරයෙන් තම පියාට එරෙහිව තම දියණිය ගොනු කළ අසත්‍ය නඩුවක් අවසන් වුණා. ඉතින් මේ පියාට කොච්චර කලකිරීමක් Tamange දුව ගැන ඇති වෙන්න ඇද්ද? ඉතින් තේරුමක් ඇති සමාජයක ජීවත් වන දරු දැරියන් හැටියට ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න මේ වගේ දෙයක් කරන එක කොච්චර අසාධාරණද කොච්චර පෞකාර වැඩක්ද? ඒ වගේම විශේෂයෙන්ම Tamange පවුල කෙනෙක්ට විරුද්ධව. කොහොම වුණත් බොරුව කියන දේ නම් එච්චර හොඳ නැහැ. දිනපතා ඇහෙන අලුත්ම උණුසුම් පුවක් දැනගන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කළොත් අපි දාන උණුසුම් පුවක් ඔබට ඉක්මනින් දැනගන්නටත් පුළුවන්.